සඳහන් ආගෙන ගලන ගංගදියේ සීතලට ගුලි ගැහි ජීවිතේ ගඟ ගලා බසී happy happy yure sayurutta muna nonavati jeevite ganga gala basi jeevite ganga gala basi නෙකදිය රැලි නැගී දිදුනත් නැතේ හිම් හිම් හමුනේ දැල පිපි මල් සුවඳ කෙරුමුත් ගඟක් කොතනද නැවතුනේ ගඟක් කොතනද නැවතුනේ ගලාලා පහළට ගියමු ඔරුව උඩු ගඟ පාවුනේ ගලන ගඟදිය අකීකරුමුත් සයුර ළඟ ගඟ නැවතුනේ සයුර ළඟ ගඟ නැවතුනේ සඳහන් ආගෙන ගලන ගංගදියේ සීතලට ගුලි ගැහි ජීවිතේ ගඟ ගලා බසි අරුණෝලිස් කියන්නේ අසත්පුරුෂයෙක් නෙවෙයි චාර්ලිස්. ඔන්න නිව්ටන්, ඔයා දීපු ඉන්ස්ට්‍රක්ෂන්ස් මං ඒ විදිහටම පිළිපැද්දා. මාත් ප්ලෑන් කරගෙන ඉන්නේ ඉඩම් ගොඩයන්ට ගිරිගෝඩිසයි. මොකද ඔය හැටි කම්පනවා? ලැකිට්ට වෙලාව ඉඳලා කාලෙ ගත වෙන්නේ බොහොම හෙමින් වගේ කරලයි. මගේ ජීවිතයේ වැඩි කාලයක් ගත වුණේ ගුදන් වල නොවැ. මෙහෙම ඉඳලා උරු නැති කාලෙ. ඔය හැටිම කම්බිලි කම නම් මොකක් නම් උදයක් පටන් ගත්තොත් නෙවෙද හොඳ? පටන් ගන්නවා කියලා ඉතින් මොනව පටන් ගන්න කරලේ? අනිත් එක මං කොර ඇති එකම කර්මාන්තෙමේ ගුදන් කෙරුවා වගෙන. ඇත්තටම ගිරිකෝලෙස අයියේ, ඔය ගුදමා ක්‍රේන් දෙයක් කරන්ට කොයි හැටි කාසි උමනා වේද? ප්‍රමාණෙන් නම් ටිකක් ලොකු කාසියක්. ලොකු කාසියක් කියෙව්වේ කීයක් විතරද?
රුපියල් වලින් නම් 3-400ක් විතර. කිරිකෝරි සයියට ඕනෙම නම් එහෙනම් පුංචියට ගුඳමක් හරි නැන්නන් රේන්දයක් හරි කොහෙන් හරි ගන්න බලන්න. ඔය ඇත්තමද කරලා? ගිරිගෝරි සයියා මට විටින් විට දීපු කාසි වගයක් මං එක්කාසු කරලා තියෙනවා. හිතා වගේ මාතටත් මගේ නම් ඒ හැට කැමැත්තක් නැතුව ඔය කරුමාන්තට. එහෙව් එකේ මම මේ උදව්ව කරන්න හිතුවි කාරණා දෙකක් හන්ද. එකක් ගිරිගෝරි සයියගේ සතුට වෙනුවේ. අනික අපේ අරුණෝලිස් මස්සිනාට දැනෙන්න යමක් කරන්න ඕන හන්දා. ස්පේටර් සේනානායක නමින් පෙනී සිටමින් අරක්කු රේන්ද පවත්තාගෙන යන ලද්දේ ආපිටිකම ඇති බෝතලේ වලව්වේ දෝන ස්පේටර් සේනානායක නොවෙනා බව හෙළිදරව් තිබෙනා බව කියැවේ. මේ හොර ස්පේටර් සේනානායක ඉන්දියාවේ සිට පැමිණ ස්පේටර් සේනානායක නම හොරට ලබාගත් එක බව එළිවති. මිනිදන් කර්මාන්තය ඇරෙන්න්නට අරක්කුරේන්දවලට දොන් ස්පේටර් සේනානායක මාමුදල තැනගේ සම්බන්ධයක් නොනා බෝ මෙයින් දැනුන්දේ මේ සුරාජ්‍ය දිනාගැනීමට සටන් කරන DSR ඇතුළු සේනානායකවරු අපහසුතාවයට පත්කිරීම බලාපත්තය කරමද. පත්තර ලියන උන්ටත් සුරාජ්‍ය කියන එක ඇරෙන්ට ඇති වෙන කිසි යමක් නෑයි. ඔය දඟලන්නේ ඔය කියව මොකක්ද එකටේ කියනවනේ. ස්ටියවනුත් දැන් සොරාජ්‍ය ලබන්ට යන්නේ. ලබයි ලබයි උන්දැලා හිතාන ඉන්න උන්දැල මේ උඩුපුරුළුව හම ඒ කිරීට හෙල්ලෙනවාය කියන. ඔය ආරුපවල තේරුම මොකක්දෑ කියන්නවත් මන්දන්න. ඔවුන් ඒ ගමන ස්ටීවන් ඉඩංගොඩ යන්ටලු හදන්නේ. එනම් ඒකට මං ගැන විශ්වාසෙත් නැති වුණේ. ඒ කියන්නේ මම ස්ටීවන්ට කියවුවා ඔය එක එක දේවල් ඔළුවට ගන්න එපා. ඔබ කාගේ හරි බේගලයක් කියලා. ඒ කාතකට මොකට දැ ඉතින් බේගල් ඇද බාන්නේ. ඔව් ඇත්ත දැනගත්තුදි මයා පොච්ච තොටියා මං සයිමන් මුදලාලගේ ඔළුව පල්ල නන්නත්තාරය ආපු එකා එසේ රෝම දැනගෙන ම ඔළුවට අත හෝතපු. මේවර මේදියස් ලගේ උගුල් මුදල සේරමේ උගුල් වලට අහුවෙලා මෙව්වා මොන වුණත් බොහොම පිළිවෙලක් ඇති පීප්ප වික්ටෝරියා. අනේ ඇත්තෙන්ම ඌව ගැන මන් දන්නේ නැහැනේ උට. ක්වොලිටි එක ගැන අදහසක් නැති වුණාට මෙව්වේ ක්වොන්ටිටි එක ගැන අදහසක් තියෙන්න ඕනේ වික්ටෝරියා. අපි දැන් වැඩිපුරත් එක්කලා ආයේ පීප්ප හදනවා. හා ඉතින් වැඩිපුර ටික මට දෙන්න. මම ඒවට ගෙවන්නම්.
ගනුදෙනු නම් අපිට මොනවා කරගන්න බැරිද? නිව්ටන් මට කරෙත් දැන් මේ කරන්නේත් මිල කරන්න බැරි තරම් උදව්. එහෙම කියලා කොහොමද වික්ටෝරියා? එව්වා වෙලාවට කලාවට වෙන්න ඕනනේ. අනික මේ අනහැටියට ස්ටීවන්ට ඉස්සරහට මෙවුවට අත තියන්න වෙලාවක් නැති වෙයි. එතකොට ඉතින් මෙව බලා කියා ගන්න වෙන්නේ වික්ටෝරියා කසාද බඳින්න ඉන්න කෙනාට තමයි. මිනිහා යෝගෙන් ඔයා මොකද මෙවුවමට නිකන් දුන්නේ කියලා. කසාද බඳින්නේ නැහැ නියුටන්. එහෙම කොහොමද? ඔය දන්නවනේ වික්ටර්ව. ඔව්. හරි හොඳ බලන්නේ. අපි ඌව ගැන කතා නොකරමු. ඒ වික්ටෝරියා මේ හැටිම කලකිරීමෙන් වික්ටර්ට ඕනේ මාව නෙවෙයි නිව්ටන්. මේ දේවල් එයා කලබල නොවුනා නම් මෙව්ව සේරම එයාගේ. ඒත් එයා මෙව්ව විතරක් නෙවෙයි මාවත් නැති කරගත්තා. එහෙම හිතන්නේ නැති ඇත්තටම ඔයා ගැනම විතරක් හිතන කෙනෙක් හම්බුණොත් අපේ බියන මහත්තයා ඔයා ගන්න තියන අමාරු. මට මේ පයින්ට ලැබිච්ච ගමම්මයි දුවානාවි. මොකද්ද හදිස්සියක් කියාපු හන්ද? මෙන් වාඩි උනාන. ඉතින් මොකද්ද හදිස්සිය? හදිස්සියක් කියන්නේ ලියන මහත්තයා අපිට ඉක්මනින්ම අලුත් වැඩකට අත ගහන්න වෙනවා. මං හිතාන ඉන්නේ රේන්දයක් ගන්න. රේන්දයක් ගන්න ඉතින් ලන්සු තියන්න වෙනව නේද? වෙන්දේසියෙන් රේන්දයක් ගන්න නම් ඉතින් ලන්සු කැඳවන කාලය එනකම් බලන් ඉන්න වෙනවා. මං කියන්න ලන්සු කැඳවන කාලයක් ආවම අපි රේන්දයක් ගමු. එතකන් රායකුතු කොම්. අඩු වියදමකින් පටන් ගන්න පුළුවනි. අනික පාසු ලාභ ලබන්නත් පුළුවනි. ඒක නම් ඇත්ත. ඒත් ඉතින් රායකුතු කොල්ල අපි කොහටද දෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. කිරිගෝරි සුන් නැහැ වැඩේට අත තියන්න. අවස්ස කලමනාකාරී ලෑස්ති කරගන්නකෝ. රා දෙන්න ඕන තැන් මං වල දෙන්න. එහෙමනම් ඉක්මනට වැඩේට අත තියන්න ඕන. ජීවිතේ ගඟ ගලාබසි
එකට ඉඩම් ගොඩ ගිහිලා නතර වෙන්නේ කියලා. ඒක මගේ දේශපාලන වැඩ කටයුතු සාර්ථක කරගන්න වගේම මගේ අක්මුල් හොයාගන්නටත් බොහොම උදව් වෙයි කියලායි මට හිතෙන්නේ. එවනට ස්ටීවන් හරියට ඉන්ටර්හිට ඉන්න තැනක්වත් තියනවද? නිව්ටන් අපේ ජාතික ව්‍යාපාරයේ වෙනුවෙන් හිරේ විලංගුවේ වැටලා දුක් විඳපු පිරිසක් ඉන්නවයි කියන එක නිව්ටන්ට අමතක නැතුව ඇතිනේ. ඉතින් එහෙව් කැපකිරීමක් කරපු ව්‍යාපාරයක් වෙනුවෙන් වැඩකරන අපිට අපේ සැප පහසුව ගැන හිතලා බෑනේ. ස්ටීවන් මට නම් ඒ ගැන තර්ක කරන්න බෑ. හැබැයි පරිස්සමෙන් ඔය හැම තැනම කැලෑ වුණලු. ඒ උනට බයේ මේ අපේ ජාතියේ එව්වන්ට උණ ගැනිලා හෝන්දු මාන්දු වෙන්න අපිට ඉඩ තියන්න බෑනේ නිව්ටන්. මේ වෙලාවේ අපි එක මිටට ඉන්න ඕනේ. මෙතන අතෑරුණොත් ආයේ අපට ගොඩේමක් නැහැ. මොකද චාලිස් මේ අද්දකාත් මහත්තයා ඉඳන් පලාතු මහත්තලන් ගහන්නේ? ඒ මොකද අපේ අම්මා හරිද උන්ද මෙහාවාම අම්ම යටින් පයින් යනවා වගේ අහන්නේ? කිසිම දියත් නෙවේ චාලිස්. උන්ද මේ පලාතු මේ අනින්නින් දැවුවා මිසක්ක. අපේ අම්මා දැන් අපේ ඒවාවිතරුන් හැඉන්නවන් ජයතල ගොන්න බෝධ දේවලවගේ සිනා නෑතරුන්න අපේ රාමනවදයන්නේ මේ ඔක්කුම ඇය ෝජ්කාසි වෙලා තමයි බුද්ධට විරුද්ධව ජාතික සංගමය පිහිටෙව. මොකද අප රාමනාදන් කියන දෙමළ කෙනා කුමේ චාලිසක් නේද? අයිය අම්ම අපේ නොවේනේ. රාමනාදන් මහත්තයා ඒ රටේ උපන්නේ. උගත් බුද්ධිමත් මහදන් කෙනෙක්. අනේ මන් දන්නු ලව්වක් නෑවගෙන. දැන් කියාගෙන අපකාරණා විවරයක් කළේ නේද? ස්ටීවන් අද්දකාතුන් නැහැ තමයි අපේ පලාතේ ජාතික සංගමයේ සංවිධායකකම වැඩ කරන්නේ. මං හිතන්නේ විදිහට උන්නේ ලබන සැරේ කවුන්සිලෙට ඉල්ලලයි. ඒ හිමොන් මහමුදලි කෙනෙක්ගේ පිටෙක්ට ජනපේද චාලිස් මේගම් කුරේ. ඉන්නද මේ ලිහිමුමක් තියනා කියලා කෙනෙක් කියන්නේ. අනික අම්මෝනිස් මාමුගලි මේ බලාපොරොත්තු වෙන්නේ අපේ අම්මයන් නේද? කෑසේ දෝමි මේ වික්ටෝරියා තාම ආවේ නෑ නේද? ඔය හැටි මග බලන්නේ නේ වික්ටෝරියා එන්නේ තනියෙන් නෙවෙයි නේද?
මග බලානින්ද ඉන්න මට දැන් පුරුද්දක් ගන්න. මං හැමදාම මග බලාන උන් අර නොනිසයි. කාලෙකට ඉස්සර අර නොනිසයි එනකම්. පස්සේ පවුල් ස්ටීවන් එනකම්. දැන් වික්ටෝරියා එනකම්. බය කන්ටකාරි නෑ. තව ටික වෙලාවකින් එයි. ඒත් ඉතින් මයි ඇස් දෙකට දකිනකම් මට නිවනක් නෑ. වික්ටෝරියා තනියෙන් ඉන්නේ නෑ නෙවෙයි. ඩ්‍රයිවර් උන්නා එක්කම නෙවෙයි මොටෝරිය දීලා තියෙන්නේ. අර නොලිසයි. දැන් වික්ටෝරියාගේ කලවය සතරි. යාම නෙවෙයි අපිත් එක තව ටික දොරක් ඉමුයේ කියන්නේ. ඒයි ටූමනා පිළිවෙලට හැමදේම කරන්ට දීලා බෑ. දැන් ඔය වික්ටෝරියා ඉන්න වයස වෙද්දී මට ස්ටීවන්යි වික්ටෝරියායි දෙන්නම හම්බ වෙලා. දැන් මේ කාලෙට වඩා වෙනස් සිදු. ඔය කාලේ මුක වුණත් පිරිමියෙක්ට කලියෙන් ගෑණියෙක් වයසට යන විත්තිය නම් අමතක කරන්න එපා. මොකක්ද නියුටන් ඔය ඉඩම් ගොඩද කොහෙදෝ කියන දෙහත් එක්ක ස්ටීවන්ට ඇති සම්බන්ධය? එහෙනම් ගිරිගෝරිස්සුන් නැහැ වෙනම රායකතු කරන්ටයි ලෑස්තිය. මින් මනත බෝත් ලෑස්ති වෙන්න ඕනේ මයත් එක්කලා ආරන්නේට යන්න.